සුවහසක් රෝගීන්ගේ හදවතටම අමතමින් නිරෝගිකම නැමැති අති උතුම් සැපත සොයා දෙන රන්පත සුවපත වෛද්‍ය සේවය පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවා මධ්‍යස්ථානය සුවය අවසියන්ගේ සුවපත් අරණ වෛද්‍යතුමනි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ සෙම පීනස හතිය ඇදුම කියන රෝගී තත්ත්වයන් හතර පිළිබඳව. ඇත්තරම් වෛද්‍යතුමනි දැන් මේ රෝගී තත්ත්වයන් හතර පිළිබඳවම කතා කරද්දී මේකේ තියෙන සම්බන්ධතාවය පිළිබඳව අපි යම් තාක් ආකාරයකට අවබෝධයක් ලබා ගමු අපි වැඩසටහන ආරම්භයේදීම. ඔව් ඇත්තටම අපේ ශරීරයේ මේ සෙම තියෙන ප්‍රධාන ස්ථාන කීපයක් තියෙනවා. එකෙන් ප්‍රධාන තැනක් ගන්න මේ දසරුවෙන් උඩේ කියන්නේ හිස ආශ්‍රිත ප්‍රදේශය. ඊළඟට ප්‍රධාන තැනක් ගන්න පෙනහළු. නිතරම කියන්නේ හිසෙන් බැසගත් සෙම ගොඩක් වෙලාවට පෙනහළු වලට ඇවිල්ලා ඉවර වෙලා ලය පීනස කියන තත්ත්වයට පත් වෙනවායි කියලා. එතකොට මේ සෙම කියන තත්ත්වය තමයි පීනස වෙන්නත්, ඒක කල්යත්ම හතිය වෙන්නත්, ඒක ඇදුම වෙන්නත් බලපාන්නේ. එතකොට මේ සෙම කියන එක ශරීරයේ තිබිය යුතුයි. ඒක ශරීරයෙන් අපිට බැහැර කරන්න බෑ. මේ ලෝකයේ ජලගෝලයේ තියෙනවා සමානවම ශරීර අභ්‍යන්තරෙත් සෙම එහෙම නැත්තම් මේ දියර කොටස් තිබිය යුතුයි. ඉතින් මේ සෙම කියන එක අපි සනීප කරන්න යනකොට එතනින් එහාට යන පීනස හතිය ඇදුමට ප්‍රථම මේ සෙම කියන එක සුවපත් කරන්න යනකොට නවීන ක්‍රම හරහා මේ සෙම වේලීම එහෙම නැත්තම් සෙම ඉවත් කිරීම සෙම නොයෙක් නොයෙක් ආකාරවලින් එහි තියෙන තත්ත්වය වෙනස් කිරීම ආදි වශයෙන් නොයෙක් නොයෙක් වැරදි ක්‍රම භාවිතා කරනවා. ඇතර මට බොහෝ රෝගීන් හමු වෙලා තියෙනවා මේ වැරදි විදිහට සෙම නතර කරන්න ගිහිල්ලා පීනස වගේ රෝග නතර කරන්න ගිහිල්ලා ඒවා ඊටාම අසාධ්‍ය ගණේ භයානක රෝගවලට එහෙම නැත්නම් රෝගීන් ඊටාම දුර්වල තත්ත්වයට ඇද්දමන තත්ත්වයන් මට මුණ ගැහිලා තියෙනවා. මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ සෙම කියන එක නතර කරන්න යනකොට පීනස කියන එකේදී මේ සෙමවල ගලා යාම කිවිසුම් යාම වගේ දේවල් ඊළඟට රක්තය පිටවීම ලේ යාම වගේ දේවල් නතර කරන්න යෑමේදී අපි නිතරම බලන්න ඕනේ මේ සෙම කියන එක ඇයි උපදින්නේ කියන එක. සෙම විශේෂයෙන් උපදින්න හේතු වෙන්නේ ශරීරයේ තියෙන යම්කිසි විෂ කොටසක් ශරීරයෙන් බැහැර කරන්න. එහෙම නැත්නම් ඒ විෂ කොටස එකතු කරගෙන ඒකෙන් ශරීරයේ අනිත් ඉන්ද්‍රියට යන පීඩාව වළක්වන්න තමයි හැම වෙලෙම සෙම ඉදිරිපත් වෙන්නේ. අපි අත් දෙක මොනවා හරි දෙකින් පිරිසිදු කරගන්න වතුර භාවිතා කරන වගේම මේ සෙමත් ශරීරයේ හැම වෙලෙම විෂ කොටස් බැහැර කරන්න ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වීම එක ප්‍රතිඵලයක් තමයි සෙම කියන එක වර්ධනය වෙලා ඉවරලා පීනස් කියන රෝගී තත්ත්වයට ගිහලා නාසයෙන් සොටු දියර ගලන කිවිසුම් යන්නේ. එතකොට මේ විෂ කොටස් බැහැර කරන්න මේ සෙම විසින් කිවිසුම් යවලා සොටු දියර ගලලා ලේපිට කරලා දරන උත්සාහය අපි ක්ෂණිකව නතර කරොත් ඒ විෂ කොටස් ශරීර අභ්‍යන්තරේ රැඳෙනවා. විශේෂයෙන්ම අභ්‍යන්තරේ රැඳෙන්නේ වෙනකොතනවත් නෙවෙයි හිස ආශ්‍රිත ප්‍රදේශවල. හිස කියන්නේ මේ ශරීරයේම තියෙන මුළු සංවේදන පද්ධතියම එක රාශිය වෙලා තියෙන තැන. එතකොට මේ සංවේදන පද්ධතිය තර්පණය කරන්න සිසිල් කරන්න තියෙන මේ සෙම විස වුණාට පස්සේ ඒක විශේෂයෙන් මේ සංවේදන පද්ධතිය නැත්නම් ස්නායු පද්ධතියට බලපානවා. එතකොට ඒ ආකාරයට මේ විසසයිත සෙම බැහැර කරන එක නතර කරොත් එම් ෂණිකව ඒකත් මේ ස්නායු වලට බලපානවා. ඉතින් උදාහරණයක් විදිහට මගේ ළඟට එක්තරා දරුවෙක් ආවා. ඔහුට පීනස තිබිලා ලේ ගලන පීනස තිබ්බා. ඔහුට ඉතාම කෙටි කාලයකින් දවස් කීපයකින් සුමානයකින් වගේ කෙටි කාලයකින් මේ ලේ ගලන පීනස සම්පූර්ණයෙන් සුවපත් කරලා තියෙනවා. හැබැයි සුවපත් කරලා දවසයි දෙකයි ගියේ ඔහුගේ ඇස් දෙකේ පෙනීම දුර්වල වෙන පටන් ගත්තා. එතකොට මේ විෂසහිත සෙම බැහැර කරන්න තියෙන මාධ්‍ය අපි අවහිර කරලා ඉවරලා ඒක ක්ෂණිකව නතර කරොත් අනිවාර්යයෙන් මේක වෙනත් අභ්‍යන්තර වශයෙන් ඉතාම භයානක රෝගී තත්ත්වයක් ස්නායුවට බලපාන තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ සෙම නිසි ආකාරයට අපි පාලනය කරේ නැත්නම් ඒක පීනස බවට පත් වෙනවා. එහෙම නැති වුණොත් ඒක හතිය බවට පත් වෙනවා. ඊට පස්සේ හිසෙන් බැසගත්ත සෙම ලය පීනස එහෙම නැත්නම් ඇදුම බවට පත් වෙනවා. ඉතින් මේ හින්දා අපි සෙම සනීප කිරීමේදී පීනස සනීප කිරීමේදී හතිය ඇදුම සනීප කිරීමේදී ඉතාම සාර්ථක ක්‍රමවේදයක් ශරීර අභ්‍යන්තරයේ රෝග මූලයට ප්‍රතිකාර කළ ක්‍රමවේදයක් භාවිතා කළා තමයි මේ රෝග හතරම අපි සනීප කරන්නේ. If you like the video, please click on the like button, write a comment and subscribe to my channel. Subscribe now and press the bell icon. Never miss an update. පාරම්පරික දේශීය වෙදකමෙන් ඔබේ රෝග සුවපත් කරගන්න. වෛද්‍ය විද්‍යාරත්න මහතා සමග ගෑස්ට්‍රයිටිස්, ආතරයිටිස්, මුත්‍රා රෝග, අර්ෂස්, කල්ගිය හිසරදය,
සෙම, පීනස, ඇතුම, හතිය සමී රෝග සඳහා නිවරදි ප්‍රතිකාර ලබා ගැනීමට අමතන්න 0.71 900.4000.